සූදානම් සිරස FM පන්සිල් මළුවේදී ඔබත් සමග දහමේ අපූර්වත්වය බෙදා හදා ගන්න. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන. පන්සිල් මළුව කාලයකට පස්සේ උන්වහන්සේ නැවතත් අපට මුණ ගැහෙනවා. උන්වහන්සේගේ වත්කම, උන්වහන්සේගේ උරය කරඳුණු පාත්‍රයත්, උන්වහන්සේ හැඳි ඒ චීවරයත්, උන්වහන්සේ නැවත නැවතත් වෙරවැයමින් සොයන්නා වූ සත්‍ය ධර්මයක් පමණයි. ඒ උතුම් සත්‍ය ධර්මය දායාදයක් ලෙස අද සිරසෙ FM පන්සිල් මළුවේදී අපට බෙදා දෙන්නට, අපට නැවත නැවත පහදා දෙන්නට උන්වහන්සේ සූදානම්. අවසරයි ගරු ස්වාමින් වහන්ස, මට ඔබ වහන්සේට මෙන්න දහම් ගැටළු ඉදිරිපත් කරන්නට. ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ දේශනා කරනවා වර්තමානයේ මායා සෑම තැනකම ක්‍රියාත්මක වෙනවා කියලා. මිනිසුන් මායාවේශින් කටයුතු කරනවා කියලා. ස්වාමින් වහන්ස, කුමක්ද මේ මායාවේශය කියලා කියන්නේ? නෝනා, මායාවේශය ගැන කියද්දී අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ මායා කියන්නේ කුමක්ද කියන කාරණේ. එතකොට මායා කියන කාරණේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුලින්ම පංච උපාදානස්කන්ධේ මායා කියලා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතාවයන් මායා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මායා හැටියට හඳුන්වනවා නෝනා මේ පරිනිම්මිත වසවත්තියේ ඉන්න දිව්‍ය නායකයා. තේරෙනවද? ඒ දිව්‍ය නායකයා වසවත්ති දිව්‍ය පුත්‍රයා මායා කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. එතකොට මේ වසවත්ති දිව්‍ය පුත්‍රයා තමයි නෝන මේ දිව්‍ය තලවල ඉන්න සත්‍රීකම දෙවියා. වසවත්ති දිව්‍ය තලයට මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 2000ක් කියන්නේ එහාට එක දවසයි. තාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒගොල්ලන්ට දවස් එකමාරක් ගිහිල්ලා නැහැ. ඒසා ඒගොල්ලන්ගේ ආයුෂය දීර්ඝයි, ඒසා ඒගොල්ලන්ගේ සැපේ විශාලයි. මේ පරිනිම්මිත වසවත්තියේ දිව්‍ය රජුරුව වෙන මායා නෝන සද්ධර්මයට කැමති නැහැ. එයා මේ සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක තියෙන භද්‍ර වෛරයක්. මොකද එයාට ඕනේ මුළු ලෝකයේම මේ පංච නීවරණයන් තුල තියන්න. ඒ කියන්නේ කාමච්ඡන්දයන් තුල තියන්න. එතකොට එයා පංච නීවරණයන්ගෙන් මිනිස්සෙක් ලෝකයා මිදෙනවාට එයා කවදාකවත් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා මේ මායා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලයේ සම්මා සම්බුද්ධත්වයට පත්වන වෙලාවේ මායා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්සේ දැන් ඔයා අවුරුදු 6ක් දුක් විඳලා දැන් ඔයා ලෞතුරා සම්මා සම්බුද්ධත්වය ලබා ගත්තා. දැන් ඉතින් පිරිනිවන් පාන්න කියලා. දැන් හරිනේ ඉතින්. දැන් ඔබ වහන්සේගේ වැඩේ ඔබ වහන්සේ කරගත්තා. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන්න කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා, මායය මම ඔබ කියන දේ කරන්නේ නැහැ. මම මේ ධර්මය ව්‍යාප්ත වෙනතුරු, ඒ කියන්නේ මම මේ ආර් සංඝරත්නය බිහි වෙනතුරු, ඒ සංඝයා ධර්මයෙන් ශක්තිමත් වෙනතුරු, ඒ සංඝයාට මේ ධර්මයේ පතුරවන්න ශක්තිය ලැබෙනතුරු මම පිරිනිවන් පාන්නේ නැහැ කියනවා. ඒ වෙලාවේ මායා එතනින් පලා යනවා. එයාට වෙන කරන්න දෙයක් නැහැ. ඉන් පස්සේ නෝනා දී දිගටම මේ මායා බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් අප්‍රමාණ පීඩාවන් සිද්ධ කරනවා. මෙහෙම සිද්ධ කරලා ආවි සංස්කාරය අතහරින වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද, බුදුරජාණන් වහන්සේලා සතර එද්දිපාද යානයක්සේ පුහුණු කරලයි තියෙන්නේ. ඒ කියන්නේ සතර එද්දිපාද යානයක්සේ මුළු ජීවිතය තුලින්ම පුරුදු පුහුණු කරලා තියෙන්නේ. ඒ නිසා සතර එද්දිපාද පුහුණු කරපු බුදුරජාණන් වහන්සේලාට කල්පයක් ආවිෂ ජීවත් වෙන්න පුළුවන්. මේ කල්පයක් කියන්නේ ඒ කාලේ තියෙන පරමාවිෂ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ කල්පයක් ආවිෂ කියන්නේ අවුරුදු 120ක්. අද වගේ කාලයක කල්පයක් ආවිෂ කියන්නේ අවුරුදු 90ක් වගේ. දැන් ඔබතුමිය කිව්වොත් මට කල්පයක් ආවිෂ වැඩ සිටීවා කියලා, ඒකේ අර්ථය වෙන්නේ අවුරුදු 90ක් වගේ වැඩ සිටින්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේට කල්පයක් ආවිෂ වැඩ ඉන්න පුළුවන් අවුරුදු 120ක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කරන අර චාපාල චෛත්‍යාසලදී ආනන්ද, බුදුරජාණන් වහන්සේලා සතර එද්දිපාද වඩන නිසා කල්පයක් ආවිෂ ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් ආනන්ද ස්වාමින් වහන්සේට මොකක්වත් තේරුම් ගියේ නැහැ. මොකද මායා ආනන්ද ස්වාමින් වහන්සේගේ හිත ග්‍රහණය කරගෙනයි හිටි. කල්පයක් ආවිෂ වැඩ ඉඳීවා කියලා ඉල්ලීමක් කරන මායා ආනන්ද ස්වාමීන් වහන්සේට ඉඩ දුන්නේ බුදුරජාණන් වහන්සේ දෙවනි පාරක් තිය කියනවා. ආනන්ද, බුදුරජාණන් වහන්සේලා සතර එද්දිපාද වඩන නිසා කල්පයක් ආවිෂ ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ පිළිතුරක් ලැබුණේ නැහැ. තුන්වෙනුවත් බුදුරජාණන් වහන්සේ කියනවා, ආනන්ද, බුදුරජාණන් වහන්සේලාට කල්පයක් ආවිෂ ජීවත් වෙන්න පුළුවන්. ඒත් ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුම් ගියේ නැහැ. එතකොට බලන්න තුන්වෙනි වතාවේ ඉවරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, ආනන්ද, ඔබට අවශ්‍ය කාරණයක් තියෙනවා නම් ගිහිල්ලා ඒක කරගන්න කියලා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කුටියට යනවා. කුටියට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය
අතහරිනවා. ඒ කියන්නේ අදින් 3 මාසයකට පස්සේ මම පිරිනිවන් පානවායි කියන තැන අදිෂ්ඨානයක් ඇති කරගෙන ආයි සංස්කාරය අතහැරියා. අතහරිනකොට නෝන මහ පොළොව කම්පා වෙන්න ගත්තා. භූමිය කම්පා වුණා, චලනය වුණා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කුටියේ ඉඳන් බලනවා භූමිය භයානක විදියට කම්පා වුණා. දුවගෙන ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මහ පොළොව කම්පා වුණා කුමක් නිසාද කම්පා වුණේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද හේතුන් කීපයක් නිසා මහ පොළොව කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න වෙලාවේ මහ පොළොව කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේලා ධම්මචක්‍ර සූත්‍රයේ පවත්‍රණ වෙලාවේ භූමිය කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේලා ආවි සංස්කාරය අතහරින වෙලාවේ භූමිය කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ භූමිය කම්පා වෙනවා. එතකොට දැනගන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙනම් බුදුරජාණන් වහන්සේ ආවි සංස්කාරය අතහැරියා කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන අනේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කල්පයක් ආවිෂ වැඩින් දීවා කියලා. එතකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද බුදුරජාණන් වහන්සේලා යමක් අත්හැරියා නම් ආයිමත් ඒක ඉල්ලන්නේ නැ. දැන් අපිට විනය නීතියක් තියෙනවා අපි සංගය හැටියට. දැන් අපිට යමක් ඕනේ නම් කවදාකවත් අපිට ඒක කටෙන් ඉල්ලන්න බැහැ. අපේ අම්මා තාත්තගෙන් ඉල්ලන්න පුළුවන්, අපේ එකම කැපකරුවෙක් ඉන්නවා නම් ඉල්ලන්න පුළුවන්. ඉන් මෙහා කාගෙන්වත් ඉල්ලන්න බෑ නෝන. දැන් අපි කියමු අපිට යමක් කන්න ආසයි, යම් දෙයක් කියමුකෝ අපි, තේරෙනවද? අපි ටොපියක් කන්න ආසයි කියමුකෝ හාමුදුරුවෝ කෙනෙකුට. එතකොට අපිට කැපකරුට එහෙම නැත්නම් දායක කෙනෙකුට මට ටොපියක් ඕනේ කියලා ඉල්ලන්න පුළුවන් කමක් නැහැ. එතන විනයක් තියෙනවා. අපි මොකද්ද කියන්න ඕනේ? හුඟ කාලෙකින් ටොපියක් නම් කෑවේ නැහැ. එතකොට දැන් ඉල්ලුවද මම? ඉල්ලුවා නැහැ. හුඟ කාලෙකින් ඕන ටොපියක් නම් කෑවේ නැහැ කියනකොට ඔබලා දැනගන්න ඕනේ මේ අවස්ථාවේ මොකද්ද කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේලා කවදාක්වත් යමින් කටින් නැත්තම් කියලා මතක් කරලා ඉල්ලීමක් කරන්නේ නැහැ. අතහැරපු දේ ගන්නෙ නැහැ. අබුදුරයන් වහන්සේ කියන ආනන්ද දැන් ආයිමත් මම ආයි සංස්කාරය අතහැරියා, ආයිමත් ඒ ගැන කතා කරන්න එපා කියලා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැඩි විදියට ඇවිදිලි කරන්න ගත්තා. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කල්පයක් ආවිෂ වැඩි දීවා කියලා. ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා නෝනා ආනන්ද මම ඔබට මෙන්න මේ තැන්වල රජගහනුවර මේ තැනදී රජගහනුවර මේ තැනදී ආදී වශයෙන් ස්ථාන හතක් කියනවා. මේ ස්ථාන හතේදිම නෝනා ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරයන් වහන්සේ මතක් කරලා තිනවා ආනන්ද බුදුරජාණන් වහන්සේලා සතර ඍද්ධිපාද වඩන නිසා කල්පයක් ආවිෂ ජීවත් වෙන්නේ. එතකොට බලන්න දැන් මේ මොහොතට අමතරව මීට පෙර ආතුව හත් වතාවක් මතක් කරලා තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට. ඒ හත් වතාවෙම මාරයා ආනන්ද ස්වාමීන් වහන්සේට කට අරින්න දුන්නේ නැහැ. එයා ග්‍රහණය කරගෙන හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේව කට ඇරලා ඉල්ලන්න කි තිබ්බේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඔබ කල්පයක් ආවිෂ වැඩි දීවා කිය. බුදුරයන් වහන්සේ ස්ථාන පමා කියනවා පරිනිබ්බාන සූත්‍රයේදී. මේ තැන මේ තැන මේ තැන මේ තැන කියලා හත් තැනක් කියනවා. ආනන්ද මම මේ හත් තැනේදීම ඔබට මතක් කළා. නමුත් මේ හත් තැනේදීන් එකම තැනකදීවත් ඔබ ඉල්ලීමක් කළේ නැහැ. ඒ නිසා දැන් ඔබ ප්‍රමාද වැඩි ආනන්ද. ඔබ හරිම අදක්ෂයෙක්, ඔබ හරිම අදක්ෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද. ඒතර බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බහුශ්‍රුත භික්ෂුන් වහන්සේලාදී අග්‍රස්ථානයට පත් වෙච්ච කෙනා. ඒතර ඒසා බහුශ්‍රුත භාවයක් තිබිලත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒසා මාර්යා ග්‍රහණයට ගත්තනම් එනම් බලන්න අපි ගැන කතා කරලා වැඩක් නැහැ නේද? එතකොට බලන්න එතනින් මාර්යා බුදුරජාණන් වහන්සේට මොකද කළේ? අවුරුදු 40ක් ජීවත් වෙන්න තිබ්බ අවස්ථාව උදුරගත්තා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව අවුරුදු 40කට පෙර ආතුව පිරිනිවන් පාන සැලැස්ුවේ මාර්යාමයි. යම් හේකින් මාර්යා ආනන්ද ස්වාමීන් වහන්සේව ග්‍රහණයට ගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේ අවුරුදු 120ක් ජීවත් වෙයි. එනම් බලන්න බුදුරජාණන් වහන්සේට ජීවත් වෙන්න තිබ්බ අවුරුදු 40ක් උදුරගන්නේ කවුද? ඔය පරිනිම්මිත වසවත් තියෙන වසවත් දීප පුත්‍රයා. එතනින් ගියා බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අවුරුදු 40කින් උදුරගෙන යා. ඒ ගමන යා නැවැත්වේ කොතනින්ද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලායේ තෙමගුල සිද්ධ වෙච්ච මුළු දඹදිව් තලයෙන්ම සම්පූර්ණයෙන්ම සාසනේ අතුරුදහන් කළා. එදා අවුරුදු 40කට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උදුරගෙන එතනින් ඉදිරියට තිබ්බේ පියවර මාරයා නතර කළේ නෝනා. අවුරුදු 500ක් යනකොට අර උතුම් තෙමගුල සිද්ධ වුණ මුළු දඹදිව් තලයෙන්ම සාසනේ අතුරුදහන් කළා. එතකොට බලන්න ඕන මාර බලය කියන්නේ කොයිසම් මේ සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක භද්‍ර වෛරයක් තියෙන තැනක්ද කියලා. එතකොට මාරයා තැන එතනින් තමයි හඳුනා ගන්න ඕනේ. කරු ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේටත් බලපෑම් කළ මාරයා මහා සංඝරත්නයටත් බලපෑම් කළ බව අපි ශ්‍රවණය කර තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබ වහන්සේකින් අප පැහැදිලි කරගන්න කැමතියි. ආයිමත් එක්තරා අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ මේ ආකාශයෙන් උන්වහන්සේ සක්මන් කරන ආකාශයේ සක්මන් කරනවා. සක්මන් කරනකොට උන්වහන්සේට දැනෙනවා මේ බඩ පුරෝදාල වගේ. උන්වහන්සේ සූත්‍රයේ කියනවා හරියට මෑ ගෝණියක් බඩේ බැඳලා වගේ බඩ පුරෝදාල කියලා. උන්වහන්සේ බලනවා දිවසි මොකද්ද මේ උනේ කියලා. බලනකොට උන්වහන්සේට තේරෙනවා මාර්යා කුසට රිංගුවයි කියන කාරණා.
එවලා උන්වහන්සේ සක්මණින් බැහැලා මාරයාට කියනවා මාරය මහා සංඝරත්නය පිළන්නේ නැතුව වහම පිට වෙන්න කියලා. ඒ වෙලාවට මාරයා පලා යනවා. ඒ වගේ රහතන් වහන්සේලාටත් කුසට රින්ගන තරම් මාරයා තුල ශක්තිය බලය තිබ්බා. මොකද එයා අකුසලයට කවදාකවත් බය නැහැ. මොකද එයාට අකුසලේ ප්‍රකට නැහැ. ඇයි අකුසලේ ප්‍රකට නැත්තේ? එයාගේ පින ඒ තරම් බලවත්. පිනේ බලවත් භාවය නිසා නෝනා එයාට අකුසලේ ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කාරණා තුලින් ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා මාරය මම ඔබ හොඳට අඳුරනවා. මොකද මං කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ එදා මම තමයි දුසී මාරයා හැටියට හිටියේ. ඒ කියන්නේ අපේ මුගලන් මහරහතන් වහන්සේ තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මාරයා. ඒ මාරයාගේ නම එතකොට දුසී. දැන් මෙයාගේ නම වසවත්තිනි. අරයාගේ නම දුසී මාරයා. මේ දුසී මාරයා නෝනා ඇවිල්ලා එදා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකේ ප්‍රධානම ශ්‍රාවකයා තමයි විදුර කියන අග්‍රශ්‍රාවකින් වහන්සේ. විදුර කියන අග්‍රස්ථායකින් වහන්සේට ළමේකුට මාරාවේශ වෙලා ඒ ළමයා ලව්වා ගලකින් ගහලා විදුර මහරහතන් වහන්සේගේ හිස පලනවා. මුළු මාරාවේශ කරනවා මුළු ගමම. එතකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔන්න මාරයා මේ ගමේ මිනිස්සුන්ට වැහෙනවා. ඒ නිසා අද ඔබලා ප්‍රත්‍ේක්ෂාවෙන් යුතුව පින්ඩපාතය ගන්න. සිහිනුවණින් පින්ඩපාතය ගන්න. මොකද ඔයගලන්ට වැරදි ආහාර දෙන්න පුළුවන්. කාමයේ වැඩෙන ආහාර දෙන්න පුළුවන්. ප්‍රණීත ආහාර දෙන්න පුළුවන්. ඒවා දීලා ඔබලාව සීලෙන් දුර්වල කරන්න පුළුවන්. දැන් මාරයා වැහෙනවා මේ ගමට. ඒ නිසා පරිස්සමෙන් ප්‍රත්‍ේක්ෂාවෙන් ආහාර ගන්න කියන. ස්වාමින් වහන්සේලා බොහෝම ප්‍රත්‍ේක්ෂාවෙන් ආහාර අරගෙන ඒ මාරාවේශය පරාද කරනවා. මොකද බුදුරජාන් වහන්සේගේ පෙර දැනුම් දීම නිසා. ඊට පස්සේ ආයිමත් සැරයක් බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි අද ආයිමත් මේ ගමේ මිනිසුන්ට මාරයා ආවේශ වෙන්නේ. ආවේශ වෙලා ඔබලාට ගහන්න පුළුවන්, බනින්න පුළුවන්, එලවන්න පුළුවන්, නරක වචන කියන්න පුළුවන්. ඒ නිසා මේ සතියේ මෛත්‍රී විහරණයෙන්ම ගත කරන්න කියලා. එතකොට ස්වාමීන් වහන්සේලා ඒ සතියේ මෛත්‍රියෙන්ම ගත කළා. මාරයාට අවකාශයක් ලැබුණේ නැහැ. දුසී මාරයාට මෙතනින් මේ අවශ්‍ය කාරණ ඉටු කරගන්න බැරි වෙනකොට නෝනා මේ දුසී මාරයා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් එළවනවා. තේනද? එළවනවා පස්සෙන් උන්වහන්සේට පීඩා කරන්න. එතකොට ඒ වෙලාවේ එළෝගෙන එනකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ අර නාගාව ලෝපණය කියලා කියනවා. ඒ කියන්නේ ඇතෙක් බලනවා වගේ මුළු ශරීරයම හලවලා බලනවා. එහෙම බුදුරජාණන් වහන්සේ නමක් බලන්නේ නැහැ. බැලුවොත් දැක්ක කෙනා පිච්චිලා යනවා. ඉවලෙම නිරේට යනවා. නමුත් දුසී මාරයා දිහා බුදුරජාණන් වහන්සේ හැරිලා බලද්දී එතනම පිච්චිලා නෝනා අප්‍රමාණ කල්ප ගානක දුකකට වැටිලා තමයි ඔය මුගලන් මහරහතන් වහන්සේ ගොඩට එන්නේ. තේන්නාද? එතකොට එදා මුගලන් මහරහතන් වහන්සේ කියන මාරය මම ඔබ හඳුනනවා. මොකද මම එදා මාරයා වෙලා එද්දී ඔබ මගේ බෑන හැටියටයි ඒ දිව්‍යතලේ හිටියේ. තේන්නාද? ඒ නිසා මම ඔබව හඳුනනවා කියලා මුගලන් මහරහතන් වහන්සේගේ මාරයාගේ ස්වභාවය දා. එතකොට බලන්න මේවා බලද්දී අපිට තේරෙනවා මාරයා මේ සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක කොච්චර භද්‍ර වෛරකෙන්ද තියෙන කියලා. ඒ භද්‍ර වෛරය නිසාමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අවුරුදු 40කට ඉස්සෙල්ලා මාරයා උදුර ගන්නවා. ඒ උදුර ගත්ත ගමන අවුරුදු 500ක් ඇතුළත මුළු දඹදිවම ශාසනය අතුරුදහන් කළා දානවා. එහෙනම් නෝනා මේ වෙලාවේ මාරයාට බරපතලම හිසරදයක් හැටියට තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන මේ අපේ බිම් කඩමයි. මේ ලෝකේ යම් ශ්‍රේෂ්ඨ බින්කඩක් කියනවා නම් නෝනා ඒ බින්කඩ මේ උතුම් ධර්මද්වීපේ විතරමයි. දවසකට දසදහස් ගාණක් දෙවිවරු වන්දනා කරන බිමක් තියෙනවා නම් ඒ දවසට දසදහස් ගාණක් දෙවිවරු වන්දනා කරන බිම තමයි ඔබ මේ දෙපා තබාගෙන ඉන්න බිම. දවසට දසදහස් ගාණක් බ්‍රහ්මයෝ වන්දනා කරන බිමක් තියෙනවා නම් ඒ බිම තමයි ඔබ මේ දෙපා තබාගෙන ඉන්න බිම. ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට දැකලා අපිට සතුටු වෙන්න පුළුවන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ, ස්වර්ණමාලි මහා සංසම්බුදුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේ, ත්‍රිපාද පත්ම වහන්සේ, සෝමාවති චෛත්‍යරාජානන් වහන්සේ, ථූපාරාම චෛත්‍යරාජානන් වහන්සේ වගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට දැකලා වන්දනා කරන්න පුළුවන් යම් පූජනීය ස්ථානයක් මේ ලෝක ධාතුව තුල තියෙනවා නෝනා ඒ අපි දෙපාත ගාන්තියෙන් බිම් කණ්ඩමයි. ඒ වගේ දිව්‍ය තලවල ඉන්න දෙවියෝ චුත වෙන්නේ අනකොට දිව්‍ය පින පිරිහිලා බුදුරජාන් වහන්සේ කියනවා ඒගොල්ලන්ට ඒ චුතවීමේ ලක්ෂණ පහළ වෙනවා කියලා. මොනවාද ඒගොල්ලන්ගේ දිව්‍ය සලු කිලිටු වෙනවා, ඒගොල්ලන්ගේ දිව්‍ය මල් පර වෙනවා, ඒගොල්ලන්ගේ ශරීරයෙන් දහදිය ගඳ ගලන්න ගන්නවා. එතකොට ඒගොල්ලෝ දන්නවා නෝනා දැන් ඒගොල්ලෝ දිව්‍ය තලයෙන් පිරිහෙන්නයි චුත වෙන්නයි යන්නේ කියලා. එහෙම මේ දිව්‍ය තලයෙන් චුත වෙන්න ලක්ෂණ පහළ වුණාට පස්සේ මේ දෙවියෝ දුකෙන් හඬනවා කියලා. ඒ හඬන වෙලාවට අනිත් දෙවිවරු ළඟට ඇවිල්ලා කියනවා අඬන්න එපා දෙවිය, ඔබ උපාදානයක් ඇති කරගන්න. මේ ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඩ ඉන්න බිමේ, මේ ස්වර්ණමාලි මහා සමිඳුන් වැඩ ඉන්න බිමේ, මේ සංඝයා ජීවමානව වැඩ ඉන්න බිමේ නැවත ඉපදිනා පින් කරගෙන ආයිමත් දිව්‍ය ලෝකෙට එන්න කියලා. එතන බලන්න දිව්‍ය ලෝකේ පින පිරිහිලා
පල්ලෙහාට වැටෙන්න ඉන්න දෙවිවරුන්ට අර සස්නීක දෙවිවරු ඇවිල්ලා කියන්නේ මොකක්ද? මේ පිම්බිමේ ඉපදිලා ආයිමත් පින් කරගෙන එහෙනම් බලන්න දෙවිවරුත් නැවත ඉපදෙන්න ප්‍රාර්ථනා කරන බිමයි මේ පිම්බිම කියන්නේ. ඒතර බලන්න එහෙනම් මෙවැනි ශ්‍රේෂ්ඨ බිම්කඩක් නොනා මේ මුළු ලෝක ධාත්මයේ කොතනකවත් නැහැ. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ බිම්කඩේ ශ්‍රේෂ්ඨභාවය ලැබුණේ කුමක් නිසාද? මේ සම්මා සම්බුදු සාසනේ නිසාමයි. ඒ නිසා අපේ රටේ බෞද්ධ ජනතාවක් හැටියට අපි ඕනෑම තීන්දුවක් ගනිද්දී නොනා මුල් වෙන්න ඕනේ ආර්ථිකවත් මුදලවත් නෙමෙයි. සම්මා සම්බුදු සාසනේ ආරක්ෂාවයි චිරත්‍යයි උන්නතියයිමයි. මොකද මේ ලංකාවේ තියෙන බැංකුවල තියෙන ඔක්කොම සල්ලි ටික ගෙනල්ලා මහනුවර නගර මැද්දේ තියලා ප්‍රදර්ශනය කරනවා මුළු රටේම ජනතාවට එන්න කියලා. මුළු රටේම ජනතාවට එන්න කියලා මේ මුළු බැංකුවල තියෙන සල්ලි ඔක්කොම ගෙනල්ලා ප්‍රදර්ශනය කළා. ඒ සල්ලි දකිද්දී නෝනා ඒ මිනිස්සුන්ට සකස් වෙන්නේ මොකද්ද? කාමච්ඡන්දයක්මයි බියක්මයි. ඊට වඩා දෙයක් සකස් වෙනවද? නැහැ. නමුත් නෝනා ඇසල පෙරහැර පටන් ගන්න කප් හිටවපු දාට ඒ කප් හිටවන මොහොතේ නෝනා මුළු රටටම මල් වැසි වහිනවා. මුළු රටටම මල් වැසි වහිනවා. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයමයි අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, මුල් වෙන්නේ. එහෙම නැතුව මුදල් හෝ ආර්ථික නෙමෙයි. මහනුවර නගර මැද්දේ නෝනා කොඩි ගහක් එල්ලලා ඒ කොඩි ගහේ කෝටි ගාණක් සල්ලි එල්ලනවා. කෝටි ගාණක් සල්ලි එල්ලලා මුළු රටේම ජනතාවට ඇවිල්ලා මේක ප්‍රදර්ශනය කළොත් ඒ ජනතාව තුල සකස් වෙන්නේ කාමච්ඡන්දයක්මයි බියක්මයි නේද? නමුත් ඇසල පෙරහැර ඉවර වෙලා විය කපන වෙලාවට නෝනා එහෙම නැත්නම් දන්ත ධාතුන් වහන්සේ දන්ත ධාතුන් කුටියෙන් එළියට වැඩම්මල ලෝකෙට පෙන්නන වෙලාවේ මුළු රටටම මල් වැහි වහිනවා නෝනා. ඒ කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල් වෙන්න ඕනේ, ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ, අග්‍ර වෙන්නේ. එහෙම නැතුව මුදල් හෝ ආර්ථිකේ නෙමෙයි. අපි ස්වර්ණමාලී මහා සෑතමුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ සෑ පළුවේ නෝනා කෝටි ගාණක් සල්ලි කොළ ඇතිරුවක්. ඒ සල්ලි කොළ දැකලා නෝනා මිනිසු තුළ කාමච්ඡන්දයක්මයි බියක්මයි සකස් වෙන්නේ. නමුත් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් ඒ පුදබිමට ගිහිල්ලා ජයශ්‍රී මහා බෝසතාණන් වහන්සේ ළඟ, ස්වර්ණමාලී මහා සෑතමුදුන් වහන්සේ ළඟ අර මහා පහන් පූජාවක් කරද්දි, මල් පූජාවක් කරද්දි ආකාශයේ නේත වර්ණයන්ගෙන් දෙවිවරු බබල බබලා සාදුකාර දෙනවා හරියට බුදුරැස් විහිදෙනවා වගේ. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල් වෙන්නේ, අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, මුදල් හෝ ආර්ථිකය නෙමෙයි. අපේ ගෙදර සල්ලි ගෝණියක් තියාගෙන ඔබ හිටියත් ඒ සල්ලි ගෝණිය තියාගෙන ඉන්න තාක්කල් ඔබ තුල සකස් වෙන්නේ කාමච්ඡන්දයක්මයි බියක්මයි. නමුත් ඔබ හවසට නාල පිරිසිදු වෙලා මල් ටිකක් කඩාගෙන හඳුන් කූරක් පත්තු කරලා බුද්ධ වන්දනාව කරන මොහොතේම නෝනා ඔබ ජීවිතේ කවදාකවත් නැති තෘප්තියක්, ආත්ම තෘප්තියක් ඒ මොහොතේ ලබනවා. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල් වෙන්නේ, අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, මුදල් හෝ ආර්ථිකය නෙමෙයි. එතකොට ඒ ආකාරයෙන් බලද්දි නෝනා අපේ රට ආර්ථිකයෙන් දියුණු වෙලා දියුණු වෙලා දියුණු වෙලා සෑම මිනිසෙක්ම කෝටිපතියෙක් වෙන්න පුළුවන්. හැමෝම දැන් කෝටිපතියෝ. නමුත් සියල්ලම කෝටිපතියෝ වෙලා මැරුණාට පස්සේ ඒ මිනිස්යා වැටෙන්නේ සතර අපායට නම් ඒ කෝටිපතිකමෙන් වැඩක් නැහැ. එහෙනම් අග්‍ර වෙන්නේ මොකද්ද? සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයමයි, එහි චිරස්තියමයි, දියුණුවමයි, මුදල් හෝ ආර්ථිකය හෝ නෙමෙයි. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා බෞද්ධයින් හැටියට මේ රටේ යම් තීරණයක් තීන්දුවක් ගන්නවා නම් මුල් වෙන්න ඕනේ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්මමයි, ආරක්ෂාවමයි, චිරස්ථයයි කියන කාරණේ. අපේ ගරු ස්වාමීන් වහන්සේ ඔබට තවදුරටත් මුණ ගැහෙන්නේ සිරස FM පන්සිල් මළුවේදී පමණයි කියන කාරණයක් මතක් කරනවා. ගරු ස්වාමීන් වහන්සේ බුදු දහමට අනුව ඔබ වහන්සේම පැහැදිලි කළා දිනක මේ ශාසනය අතුරුදන් වන බව. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණේ ඔබ වහන්සේ අපිට නිතරම සිහිපත් කරනවානේ ස්වාමීන් වහන්සේ. සියලු සංස්කාරයෝ අනිත්‍යයි, ඒක හරියි. නමුත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියපු බුදුරජාණන් වහන්සේ අපිට විනය කාරණා 227ක් පනවනවා. ඒතකොට සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට විනය කාරණා 227ක් පනවන්නේ ඇයි? අනිත්‍ය නිසාමයි. අපිට සාසනයේ විනය පනවන්නේ අනිත්‍ය වූ සාසනය එක දවසක් හෝ වැඩිපුර රැක ගන්න. මොකද බුදුරජාණන් වහන්සේ විනය පැනෙව්වේ නැත්නම් මේ වෙනකොට සාසනය අතුරුදහන් වෙලා ගිහිල්ලා. මොකද සමහර බුදුරජාණන් වහන්සේලා විනය පනවන්නේ නැහැ. ඒ විනය පැනවීම නැති නිසාම ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාලා ටික කාලයක් ගියාම සාසනය අතුරුදහන් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ අපිට විනය පනවන්නේ ඇයි? සියලු සංස්කාරයෝ අනිත්‍ය නිසා. ඒ අනිත්‍ය වූ සංස්කාරයක් වෙන මේ ශාසනයත් එක දවසක් හෝ චිරස්තියක් රැකේවා, මේකේ අර්ථය රැකේවා කියන තැන ඉඳන් තමයි බුදුරජාණන් වහන්සේ මේක පනවන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ශාසනය එක දවසක් රැකේවා කියලා උන්වහන්සේ තුලත් අදිෂ්ඨානයක් තිබ්බනම් මේ රටේ සෑම බෞද්ධ කෙනෙක්ම දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ තුල ඇති වුණා වූ ඒ චිත්තය තමන් තුලත් ඇති වෙලා
එකම එක දවසක් හෝ වැඩිපුර මේ ශාසනයේ අර්ථයන් සුරක්ෂිත වෙන ආකාරයට තමන්ගේ කටයුතු ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඒතකොට එවැනි අවස්ථාවන්දී නිරේතුරුව මාර්යා හැම මොහොතේම මේ රටේ යම් ධර්මයකට කැමති ධර්මයේ පෝෂණය කරන ධර්මයේ රැකබලා ගන්න අය ඉන්නවා නම් නිරේතුරුව මේගොල්ලන්ව මාරාවේශයට පත් කරලා ඒගොල්ලන් විනාශ කරන දාන. ඒතකොට මාරාවේශයට පත් වෙනවා කියන්නේ මොකද්ද? ලෝභ දේශ මොහ අකුසල් වලට ලක් කරනවා. ඒ කියන්නේ බොහෝම හොඳින් ඉන්නේ අය එක පාට ලෝභ දේශ අකුසල් මූලයන්ට ලක් කරලා එයා ජනතාව අතර පිරිහීමටපත් වෙලා එයා පැත්තකට ඉස්සෙල්ල දාන. ඒකෝට මේ මාර ධර්මය අපි හඳුනගන්නවා. ඒකෝට මාර ධර්මය හඳුනගනිද්දී විශේෂයෙන්ම මේ රටේ ඉන්න සෑම පක්ෂ වේවා විපක්ෂ වේවා සෑම බෞද්ධ නායකයෙක්ම දක්ෂ වෙන්න ඕනේ. මෙවැනි මාර බලයක් අපි පිටිපස්සේ තියෙනවා. මේ මාර බලයේ ප්‍රධානම ඉලක්කය ආර්ථිකය මුල් කරලා සාසනය විනාශ කරලා දාන එකයි. ඒ නිසා ඒකට මූණ දෙන්න නම් ඕනා සෑම පක්ෂ විපක්ෂ නායකයෙක්ම සීලෙන් සද්ධාවෙන් පරිපූර්ණ දෙන්නුයි. එතන මේ මාර ධර්මයන්ට මූණ දෙන්න තියෙන එකම එක ශක්තිය තමයි සීලය සහ සද්ධාව. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ නෝනා මේ සුර සහ අසුර යුද්ධයක් සිද්ධ වෙනවා. තේරෙනවද? සුරපක්ෂය කියන්නේ මේ අපේ සක්‍රියාපමුක සම්යද්දෘෂ්ටික දෙවියන්ගේ කණ්ඩායම. අසුරපක්ෂය කියන්නේ ඔය වේපචිත්ති අසුර නායකයා ඇතුළු අසුර කණ්ඩායම මේගොල්ලෝ ධර්මයට කැමති නැහැ. එතන මේ සුරාසුර යුද්ධය සිද්ධ වෙන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දී. මේ සුරාසුර යුද්ධය කියන්නේ මේ ආයුධ වලින් කරගන්න යුද්ධයක් නෙමෙයි. ඒකේ ඒ අයගේ අධ්‍යාත්මික ශක්තිය තුලින් කරන යුද්ධයක්. ඒතොර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සුරාසුර යුද්ධයේදී සුරපක්ෂය පරදිනවා. ඒ කියන්නේ සක්‍රිය පරදිනවා. ඒ කියන්නේ ධර්මයේ හිතටි කණ්ඩායම පරදිනවා. ධර්මයේ හිතටි කණ්ඩායම පෙරදිලා නොනා දැන් යුද්ධයට ගිහිල්ලා පෙරදිලා දැන් සක්‍රිය පලා එනවා. සක්‍රිය පලා ඉන්නේ කොහෙද? අර මාතලී දිව්‍ය පුත්‍රයා එළවන අජානීය අස්තේන්නේදු අස්තරතේ තමයි දැන් සක්‍රිය පලා ඉන්නේ. දැන් වේපතිත්ති අසුරයාගේ කණ්ඩායමත් එක්ක සක්‍රියා පස්සේ එළෝගෙන එනවා සක්‍රියාව ජීවග්‍රහයෙන් ගන්න. පිටිපස්සේ එළෝගෙන එනකොට සක්‍රියා මාතලීට කියන පුළුවන් තරම් රතේ වේගය වැඩි කරන්න කියලා. දැන් වේගය වැඩි කරගෙන එනකොට නෝනා මේ දිව්‍ය තලයේ එක්තරා ප්‍රදේශයක් තියෙනවා. මේ ප්‍රදේශයට ඒ සූත්‍රය කියන්නේ හිඹුල් වනය කියලා. හිඹුල් වනය කියලා ප්‍රදේශයක්. ඒ ප්‍රදේශේම තනිකර ඉන්න නෝනා මේ ගුරුළු කුරුල්ලෝ. ගුරුළු කුරුල්ලෝ කියන්නේ මේ මොනරවගේ සත්වේ. මේ දිව්‍ය තලයේ සම්පූර්ණ මේ ප්‍රදේශෙම ඉන්නේ මේ දිව්‍ය ගුරුළු. ඒගොල්ලෝ කැදලි හදාගෙන මේ සූත්‍රයක් තමයි මම මේ කියන්නේ. නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක්. කැදලි හදාගෙන විත්තර දාගෙන පැටවු රකගෙන ඉන්න මේ දිව්‍ය ගුරුළු තමයි මේ මුළු ප්‍රදේශෙම ඉන්නේ. ඒතොර දැන් සක්‍රයා වේගෙන් රිය පදවගෙන එනවා. අර පලා එනකොට සක්‍රයාට පේනවා මෙතනින් ඉස්සරහට දැන් රිය ගියොත් මේ ගුරුළු පක්ෂීන් ගුරුළු කැදලි ගුරුළු පැටවු ගුරුළු විත්තර විශාල වශයෙන් විනාශ වෙනවා. ඒ වෙලාවේ සක්‍රයා කියනවා මාතලි එක අඩියක්වත් ඉස්සරහට ගන්න එපා. මම මෙතනින් එක අඩියක් හරි මේ රටේ ඉස්සරහට ගියොත් මොකද වෙන්නේ? මේ සත්තු මැරිලා මහා ප්‍රාණඝාත කුසලයක් සිද්ධ වෙනවා. ඒ නිසා මාතලි මාව වේපචිත්ති අසුරයා ජීවග්‍රහයෙන් ගත්තත් මම සිල්පදයක් බිඳින්නේ නැහැ කියලා. මම සිල්පදයක් බිඳින්නේ නැහැ මාතලි. ඒ නිසා වාහනේ හරවන්න කියලා. දැන් වාහනේ හරවලා ආයිමත් ආපු දිශාවටම වේගෙන් යනවා. දැන් ආපු දිශාවටම වේගෙන් යද්දි දැන් වේපචිත්තිලා පිටිපස්සෙන් පලාගෙන දැන් දෙන්න මූණට එනවා. එනකොට වේපචිත්ති හිතනවා මේ පලාගිය සක්‍රයා ආපහු හැරිලා මේ එන්නේ නම් සේනාව වරන් කියලා අසුරයෝ ටික බය වෙලා පැනලා ගිහිල්ලා ඒ එළවපු එළවිල්ල අසුර පුරේට මෙලවලා දාලා තමයි සක්‍රයා දෙවෙනි පාර තමයි සුරාසුර යුද්ධෙන් ජයගන්නේ. ඒ කියන්නේ පළවෙනි පාර පැරදුනා. දෙවෙනි පාර සීලය තුලින් සත්‍යක්‍රියා කරලයි සුරාසුර යුද්ධයේදී ඔය සක්‍රයා ජයග්‍රහණය කරන්නේ. නම් බලන්න සුරාසුර යුද්ධයේදී සක්‍රයා අසුර පක්ෂයේ මාර පක්ෂයේ පරාජය කරන්නේ සීලේ ශක්තියෙන්මයි. එනිසා යම් කෙනෙක් අපි සාසනික උරුමයන් පිළිබඳ අයිතිින් එහෙම නැත්නම් ක්‍රියාකාරිකම් වෙන්නේ යම් කෙනෙක් සීලයෙන් දුර්වල වෙන මොහොතක් පාසා සම්මා දිට්ඨියෙන් දුර්වල වෙන මොහොතක් පාසා නොනා මායයා ඒගොල්ලන්ව ගහන්නට ගන්න තියෙන අවස්ථාව වැඩි. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ සෑම බෞද්ධ පින්වතෙක්ම මෙන්න මේ මාර ධර්මයන්ගේ තියෙන බලවත්භාවය, තියුණුභාවය හොඳින් සිහියට අරගෙන නිරේතුරුවම සද්ධාවෙන් පරිපූර්ණ වෙලා සීල්පද පහ ආරක්ෂා කරගෙන අකුසල මූලයන්ගෙන් බැහැර වෙලා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ හිතේ තිබ්බ ඒ එකම පැතුම මේ ශාසනය තව එකම එක දවසක් හෝ පවතිවා කියන තැන අරමුණු කරගෙන කටයුතු කරන්න හැම කෙනෙක්ම දක්ෂ වෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අපිට ඇහෙනවා සමහරක් මිනිස්සු කියනවා එයා මාරාවේශයට පහර දුන්නා, මට මාරයා වැහුණා. ඒ වගේ වචන සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු ළඟත් මාරයා ක්‍රියාත්මක වෙනවා නේද ස්වාමීන් වහන්ස? ඔව්, මෙතෙන්දී නෝනා අපි ළඟ ක්‍රියාත්මක වෙන මාරයා කියන්නේ එතෙන්දී පංච උපාදානස්කන්ධේ මාරයා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එතකොට මාරයා අපිව ක්‍රියාත්මක භාවයට ගන්නෙ මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණය කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව තුල. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණයන්ට ගැලිලා ඇලිලා ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් ලෝභ, ద్వේෂ්, මෝහ අකුසල් කරා
නෑ. එතනදී අපිව ග්‍රහණයට ගන්නෙ ලෝභ ද්වේෂ මොහ අකුසල් මොහය. එනිසා ඔබ තුල සකස් වෙන සෑම ලෝභ සිතක්, ද්වේෂ සිතක්, මෝහ සිතක්, මෝහය කියන ධර්මයට බාහිරව හිතනවා. තේරුණා? ධර්මයට බාහිරව හිතනවා. ඒතර මේ සෑම අකුසල් මූලයක්ම සකස් වෙනකොට Taman දැනගන්න ඕනේ මායයි ක්‍රියාත්මක භාවයට පත් වෙන කියලා. මොකද මේ සෑම අකුසල් මූලයක් තුලින්ම අපිව අනාගතේ අකුසල් සංස්කාරයක් නිසා බලවත් දුකකටයි පත් කරන්නේ. ඒ කියන්නේ මාර පාක්ෂික තැනකටයි අපි ඇදලා දාන්නේ. මොකද මාරයා උත්සාහ ගන්න නිරේතුරුවම මාර පාක්ෂික ධර්මයන් තුලින් අපිවත් මේ මාර ග්‍රහණයන්ට ඇදලා දාන්න. ඒ නිසා Taman තුල සකස් වෙන සෑම අකුසල් මූලයක්, ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයක් සකස් වෙන මොහොතකම මිත්‍යා දෘෂ්ටි භාවයට අදාළ අකුසල් සකස් වෙන මොහොතකම ඒ හිත මාරයා හැකියට දැකලා අපි ඒකෙ මිදෙන්න දක්ෂ වෙන්න ඕනේ මොන. මොකද ද්වේෂයක් ආවොත් අපි දකින්න ඕනේ මේ ආවේ මාරයයි කියලා. ලෝභ සිතක් ආවොත් අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ මේ අපි මාරයයි කියලා. මොකද මේ මාරයා අපි තුල සකස් වෙන්නේ නිරේතුරුවම අපි අකුසලයේ කරා ඇදලා දාන. තේනවාද? එතකොට මේ ද්වේෂ සිත, මෝහ සිත, සිල්පද මිදින්න සකස් වෙන සිත මාරයා හැකියට අපි සෝමාවතී චෛත්‍යරාජයන්න් වහන්සේ සතු අනන්ත වූ භාග්‍යවන්ත ශක්තිය කෙනෙක් කොහොමද ස්වාමින් වහන්සේ අවබෝධ කරගත යුත්තේ? මෙහෙමයි නෝනා, ඒක සද්ධර්ම ශ්‍රවණය තුලින්මයි තේරුම් ගන්න ඕනේ. කල්යාණ මිත්‍රාස්සේ සද්ධර්ම ශ්‍රවණය නෝනින් මෙනෙහි කිරීම. දැන් බුදුරජාන් වහන්සේ වරක් වැඩ ඉන්නකොට ජේතවනාරාමේ එක දෙවියෙක් ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ මම ජනවසබ කියලා. බුදුරජාන් වහන්සේ බලනවා ආයිමත් මේ දෙවියා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම බිම්බිසාර කියලා. එතකොට මේ කවුද මේ ජනවසබ දෙවියා කියන්නේ? බිම්බිසාර රජතුමා. එතකොට බිම්බිසාර රජතුමා තමයි මේ ජනවසබ දෙවියා හැටියට උපපතියට. මොකද බිම්බිසාර රජතුමා මේ ලෝකේ රාජ පරම්පරාවට ශ්‍රේෂ්ඨ ආදර්ශයක් දුන්න රජ කෙනෙක්. මොකද එයා මගධ රාජ්‍යයේ රජකම කරමින් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. බුදුරජාන් වහන්සේ දකින පළවෙනි දැක්මෙදිම බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වෙනවා. එතකොට මේ සෝවාන් ඵලයට පත් වෙලා තමයි බිම්බිසාර රජතුමා මේ මගධ රාජ්‍යයේ රාජ්‍ය කරන්නේ. එතකොට බලන්න මේ බිම්බිසාර රජතුමා තුලින් අපිට ගන්න පුළුවන් ශක්තිමත්ම ආදර්ශය මොකක්ද? රජ කෙනෙකුට වුණත්, පාලකයෙකුට වුණත් උතුම් සෝවාන් ඵලයට පත් වෙලා රටක් පාලනය කරන්න රජ කරන්න පුළුවන්. තේන්නාද? එයාගෙන් ගන්න තියෙන ආදර්ශය. එතකොට මේ ජනවසම දෙවියා මේ බිම්බිසාර ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්සේ මම දැන් මේ සතරවරම් දෙවියන් ළඟ තමයි උපත්ති ලැබලෙන්නේ සෝවාන් දෙවි කෙනෙක් හැටියට. එතන තියෙන යක්ෂයෙක් කියලා, එයා සෝවාන් දෙවි කෙනෙක්. ඒ යක්ෂ ස්වභාවයටයි කියන්නේ. එයා මේ එක සතරවරම් දෙවි කෙනෙක්ගෙන් ඉඳන් අනිත් සතරවරම් දෙවියා ළඟට මේ පණිවිඩයක් අරන් යන ගමන් දූත ගමනක් යන්නේ. දූත ගමනක් යන ගමන් බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා. ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්සේ මේ 15ක පෝය දාට, සමහර 15ක පෝය දාට මේ දිව්‍යතලයේ සුදම් සභාව, දෙවියන් රැස් වෙන සභාව තමයි සුදම් සභාව කියන්නේ අපේ පාර්ලිමේන්තුව වගේ. මේ 15ක පෝය දා වල තමයි රැස් වෙන්නේ. ඒ රැස් වෙනකොට මේ සුදම් සභාවේ නායකයා තමයි සක්‍රයා. දෙවැනියට ඉන්නේ කවුද? සතරවරම් දෙවියෝ. එතකොට මේ සුදම් සභාවේට මේ සක්‍රයා සතරවරම් දෙවියෝ ආපුවාම නෝනා මේ ජනවසම දෙවියා කියනවා මේ සක්‍රයා අප්‍රමාණ සතුටටපත් වෙනවා කියලා. ඒ සතුටටපත් වෙන්නේ එයා සුදම් සභාවට ආපුවාම තමයි දැනගන්නේ මේ දිව්‍ය ලෝකයේ අලුත් සක්‍රීක ආලෝකමත් පින්වන්ත දෙවිවරු පහළ වෙලා කියලා. මොකද එදාට තමයි ඒගොල්ලෝ ඔක්කොම මුණ ගැහෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ නිසා, සම්මා සම්බුද්ධ ශාසනය නිසා, කුසල් දහම් නිසා, සංඝරත්නය නිසා පින් කර කර සක්‍රීක ආලෝකමත් ශක්තිමත් දෙවියෝ හැටියට ඒගොල්ලෝ පහළ වෙනවා. එතකොට මේ දෙවිවරු සුදම් සභාවට ආපු වෙලාවට සක්‍රයායි සතරවරම් දෙවියෝයි සාදුකාර දෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියනවා, ධර්මරත්නයට වන්දනා කරනවා කියනවා, සංඝරත්නයට වන්දනා කරනවා කියනවා, දඹදිව් තලයට වන්දනා කරනවා කියනවා. ඇයි වන්දනා කරන්නේ? මේ ශක්තිමත් පින් කරලා ශක්තිමත් දෙවිය හැටියට ඒගොල්ලෝ දිව්‍ය තලවලට, මේ ශක්තිමත් දෙවිය හැටියට ආවට පස්සේ දෙවියන්ගේ ශක්තිය වැඩි වෙනවා, මායාවගේ ශක්තිය හීන වෙනවා. තේන්නද? ඒක අසුරයින්ගේ ශක්තිය හීන වෙනවා. ඒ නිසා සක්‍රයා හැම වෙලාවම කැමති ශක්තිමත් දෙවිවරු දිව්‍ය තලවල පහළ වෙනවා. ඒ නිසා එදා ජනවසබ කියනවා, භාග්‍යවතුන් වහන්සේ සක්‍රයා ප්‍රමුඛ සතරවරම් දෙවිවරු නිරේතුරුවම බුදුරජාණන් වහන්සේටත්, ධර්මරත්නයටත්, සංඝරත්නයටත් වන්දනා කරනවා, වන්දනා කරනවා, මේ දඹදිව් තලයටත් වන්දනා කරනවා. මේ දඹදිව් තලය නිසායි, බුදුරජාණන් වහන්සේ නිසායි මේසා සත්‍රීක දෙවිවරු දිව්‍ය තලවලට ඇවිල්ලා අසුර බලය පිරිහීමට පත් කරන්නේ කියලා. තේනාද? එතකොට එහෙනම් බලන්න, දෙවිවරු කොච්චර කැමැත්තෙන්ද ඉන්නේ පින් කරලා ශක්තිමත් දිව්‍ය තලවලට? මොකද මේ දෙවිවරුත් නිරේතුරුවම මේ අසුරයින්ගේ පහරේට ලක් වෙලා ජීවත් වෙන්නේ නෝන.
තේනවා දැන් සතරවරන් දෙවියෝ බුදුරයන් වහන්සේ බලන්න ආපුහම හතර වටේටම බලමුළු තර කරලා යන්නේ නාග බලමුළු ඒ වගේ මේ බලමුළු තර කරලා තමයි යන්නේ මොකද පොඩ්ඩ වැරදුන ගමන් අසුරයෝ පහර දෙනවා තේනවා මේ දිව්‍යතලවල එවැනි ගැටුම් තියෙනවා මොකද අසුරයෝ කොහොමත් සම්මත දෘෂ්ටික දෙවියන්ට කැමතිද නැහැ ඒතකොට බලන්න එදා සක්‍රයා කාටද පින් දෙන්නේ දඹදිව් තලයටත් බුදුරයන් වහන්සේටත් ධර්ම රත්නයටත් සංඝ රත්නයටත් ඒ එදා නමුත් අද මේ මොහොතේ සුදන් සභාව රැස් වෙන වෙලාවේදී සක්‍රයා සතරවරන් දෙවියොත් පින් දෙන්නේ මේ උතුම් බිමටයි නෝනා මොකද මේ උතුම් බිමයි මේ මොහොතේ මේ කුසල් පක්ෂයේ මහා සංඝ රත්නය ඇසුරෙන් කරන පින්කම් තුලින් අප්‍රමාණ ශක්තියක දෙවිවරු තවතිසාවට යවලා මේ අසුර බලයට එරෙහිව සුර බලේ ශක්තිමත් කරන්නේ එහෙනම් ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් තමයි සක්‍රයා කියන්නේ බුදුරයන් වහන්සේ තමයි සෝවාන් ඵලයේ සක්කපන්න සූත්‍රය හරහා සක්‍රයා සෝවාන් ඵලයට පත් වෙන්නේ. තේන්නද? ඒ නිසා එවැනි සෝවාන් ඵලයන්ට පත් වුණ ලක්ෂ ගණන් දසදහස් ගණන් අප්‍රමාණ දෙවිවරුනෝනා මේ වෙලාවෙත් මේ පිම්බිම කෙරෙහි නිරේතුරුවම ඇස් දල්වාගෙන ඉන්නේ මොකද මේ ශාසනය දුර්වල වෙන මොහොතක් පාසා දෙවියන්ගේ බලය දුර්වල වෙනවා. මොකද මේ ශාසනය දුර්වල වෙන්න අකුසල් වැඩෙන්න වැඩෙන්න කුසල් වලින් බැහැර වෙන්න සංඝ රත්නේ දුර්වල වෙන්න ඒ වේගයෙන්ම සක්‍රීක දිව්‍ය තලවලින් සම්මා දිට්ඨියට පත් වෙච්ච සක්‍රයා ප්‍රමුඛ දිව්‍ය බල දුර්වල වෙනවා දුර්වල වෙනකොට අසුර බලය වැඩි වෙනවා තේනවා එහෙමනම් මේ මොහොතේ මේ පිම්බිමේ තමයි සක්‍රයා ඇතුළු සතරවරන් දෙවියන් ඇතුළු මේ ශාසනය ආරක්ෂා කරන්න මුල් වෙලා ඉන්න දෙවිවරු නිරේතුරුව වන්දනා කරන බිම් කඩ මෙන්න මේකයි. තේනවාද? ඒ බිම් කඩ වන්දනා කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් බුදුරයන් වහන්සේ සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා ජීවමානව ඉන්න බිම් කඩ මේ බිම් කඩ නිසා නෝන. වෙන දෙයක් නෑ. මොකද ඒවා දෙවිවරු ඇස් වලින් දැකලායි මේ වන්දනා කරන්නේ. අපි වගේ නෙමෙයි අපි බුදුරයන් වහන්සේ ඇස් වලින් දැක්කේ නෑනේ නේද? නමුත් සක්‍රයා බුදුරයන් වහන්සේ ඇස් වලින් දැක්කා බුදුරයන් වහන්සේ නිසා සෝවාන් ඵලයට පත් වුණා. සතරවරන් දෙවිය බුදුරයන් වහන්සේ දැක්කා බුදුරයන් වහන්සේ හමු වෙ ආටානාටියේ සූත්‍ර වැනි සූත්‍රයන් දේශනා කළා. ඒතර උන්වහන්සේලා එදා බුදුරයන් වහන්සේට පොරොන්දු වෙනවා මේ ශාසනය එක දවසක් වූ රකින්න අපි උත්සාහ ගන්නට. ඒ නිසා මේ රටේ බෞද්ධ ජනතාව මේ ශාසන ආරක්ෂා කිරීම උදෙසා යම් මෙහෙවරක් දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ ඉල්ලීම අපි කරන්න ඕනේ කාගෙන්ද? කොහෙවත් තියෙන පුංචි දේවාලයකට ගිහිල්ලා අපි මේ රට ආරක්ෂා කළ දෙන ශාසනය ආරක්ෂා කළ දෙන කිව්වට කරන්න දෙයක්. මොකද ඒ දෙවියුරුත් අසරණ භාවයෙනුයි ඉන්නේ. ඒ නිසා මේ ශාසන ආරක්ෂා කරන හැබෑම බලය කියන්නේ ඔය තවුදිසා දිව්‍ය ලෝකේ ජීවත් වෙන සක්‍රයා කියන දිවතු රජා. එයා තමයි මේ ශාසනයේ අග්‍රම කෙනා. ඊළඟට සතරවරන් දෙවියෝ. එනිසා ශාසනයේ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ කියව යුතු දේ කියන්න ඕනේ සක්‍රයාටත් සතරවරන් දෙවියන්ටත්. එහෙම නැතුව අපි මේ කොහෙවත් කින දේවල් වලට ගිහිල්ලා කියලා වැඩක් නැහැ. මොකද මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන සෑම දෙවි කෙනෙක්ම ඔය සතරවරන් දෙවියන්ගෙන් වරන් ගත්ත. ඒතොර නායකයා ඉන්නේ මෙහි ඉන්නේ යාගේ වරන් ගත්ත ඇයයි. එනිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරන්න නම් කිරස්තිය උදෙසා නම් ඔබලාට යම් දෙයක් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නම් ඒ ගැන යම් දෙයක් කියන්න අවශ්‍ය නම් ඒක අපි මුලින්ම කිය යුත්තේ සක්‍ර දෙවියන්ට ඊළඟට සතරවරම් දෙවියන්ට. මොකද ඒ දෙන්න තමයි මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව යම් දේවාලයක් තියෙනවා නම් යම් දේව ස්ථානයක් තියෙනවා නම් ඒ කොතන ඉන්න දෙවියන්ටත් මූලිකත්වය දෙන්නේ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලන්ගෙන් වරම් ගත්තේ තාලේ තමයි මේගොල්ලෝ. ඒ නිසා ප්‍රධානියටයි අපි කිව යුත්තේ එම් නැතුව දෙවෙනි තැන ඉන්න කෙනාට කියලා වැඩක් නැහැ. ගරු ස්වාමීන් වහන්ස, බුද්ධ වන්දනාවෙන් අනතුරුව දෙවියන්ට පින් අනුමෝදන් කරන විට ශක්‍ර දෙවියන්ට සතරවරම් දෙවියන්ට අපි පින් අනුමෝදන් කළ යුතුද? මෙහෙමයි නෝන. ඒක එක එකනාගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණුවේ ප්‍රමාණයට මතයි වැටෙන්නේ. දැන් මගේ ගිහි කාලේ මං දෙවියන්ට පින් දෙද්දි මට ඉලක්ක වෙන්නම කතරගම දෙවියෝ. තේන්නාද? දෙවියන්ට පින් දෙද්දිම ඉලක්ක වෙන්නම කතරගම දෙවියෝ. තේන්න? රත්නපුරේ පැත්තට ගියාම අපි දැන් සමන් දෙවියන්ගේ නම කියලා පින් දෙනවා. ඒතකොට කැලණි පන්සලට ගියාම විභීෂණ දෙවියන්ගේ නම කියලා පින් දෙනවා. ඒතකොට දේවිනුවරට ගියාම විෂ්ණු දෙවියන්ගේ නම කියලා පින් දෙනවා. නමුත් ඊට වඩා දෙයක් අපිට එවලේ දැනුනේ නැහැ. තේරුණාද? නමුත් අපේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙලා ඉස්සරහට යනකොට නෝනා දැන් අදත් මම හැමදාම බුද්ධ වන්දනාවක් කරනවා. ඒක භික්ෂුවකට අයිති දෙයක්. තේන් මොකද අපිට මේ මාර්ගය පෙන්වුවේ බුදුරයන් වහන්සේ. ඒ නිසා බුදුරයන් වහන්සේට අපි කරගෙන ආවා වගේ බුද්ධ වන්දනාවක් කරලා අවසානයේ මම අනිවාර්යයෙන්ම දෙවියන්ට පින්. ඒ දෙවියන්ට මම පින් දෙන්නේ දෙවියන්ගෙන් ආරක්ෂාවක් මට අවශ්‍ය නිසා නෙමෙයි. දෙවියන්ගෙන් සත පහක ආරක්ෂාවක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම දන්නවා මගේ ජීවිතේ හොඳක් වුණත් නරකක් වුණත්
ඒක මගේ කුසල්ලෝ අකුසල් සංස්කාරයක් මතයි විපාක දෙන්නේ. ඒ නිසා මම දෙවියන්ට පින් දෙන්නේ දෙවියන්ගෙන් ආරක්ෂාවක් බලාගෙන නෙමෙයි. නමුත් මම දෙවියන්ට පින් දෙන මොහොතේම මට එක පාට අරමුණු වෙන්නේ සක්‍රයා කියන තැනයි. ඊට පස්සේ සතරවරන් දෙවියෝ කියන තැනයි. ඊට පස්සේ සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියෝ කියන තැනයි. ඉන් මෙහාට මම නම්ගම් වශයෙන් දෙවියෝ අරමුණු කරන්නේ. නමුත් මමත් නම්ගම් වශයෙන් දෙවියෝ අරමුණු කළා. නමුත් නොන අපේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනකොට සද්ධර්ම ශ්‍රවණය මේවා හරහා ඉස්සරහට යනකොට මෙන්න අපිට පේනවා කවුද මේ ශාසනයේ බාරකාරීත්වයන් දරන්නේ කියලා. තේරෙනවද? කවුද මේ දෙවියෝ කවුද මේ පල්ලෙහා ඉන්න දෙවිවරු කවුද මනුස්ස ලෝකේ ඉන්න දෙවිවරු කවුද? මේ මනුස්ස ලෝකේ යම් දෙවි කෙනෙක් ඉන්නවා නම් නොනා යම් යක්ෂ සම්මයක් දෘෂ්ටියට පත් වෙච්ච යක්ෂ තේනාධිපතියෙක් ඉන්නවා නම් ඒ සෑම කෙනෙක්ම සතර වරන් දෙවියන්ගෙන් වරන් ගත කෙනෙක්. අපි පින් දෙන්නේ උන්වහන්සේලාට දැකලා සතුටු වෙන මොකද උන්වහන්සේලා දිව්‍ය සෝතෝස්සේ දිව්‍ය චක්කෝස්සේ අපි වහනවා අපිව දකිනවා තේරෙනවද ඒ නිසා උන්වහන්සේලා සතුටු කරන්න උන්වහන්සේලාට ශක්තියක් දෙන්න උන්වහන්සේලාට මාර බලවේගයක ශක්තිමත් වූ ඉස්සරහට ගිහිල්ලා මේ ශාසනය සුරක්ෂිත කරන්න කියන තැන ඉඳලයි අපි දෙවියන්ට පින් දෙන්නේ ඉන් එහා පින්වතුන්ලා කැමති කෙනෙකුට තමන්ගේ කැමති අවස්ථාවයන් කියලා දෙවියන්ට පින් දෙන්න පුළුවන් නමුත් විශේෂයෙන්ම මේ ශාසනික ආරක්ෂා උදෙසා දැන් මට මතකයි එක මහත්යෙක් ඇවිල්ලා කිව්වා කතරගමට යනකොට එක්කෙනෙක් ඉඳගෙන දේවාලයක් ඉස්සරහා සෙත් කවියක් කියනවා. මේක ඡන්දෙට ඉස්සෙල්ලා තමයි කියලා දෙන්නේ. ඒ සෙත් කවියේ ඒ දේවාලයේ මහත්යා කියනවලු මේ මගේ ආතුරයාට වැරදි කළානන් දෙවියනේ සමහ වෙන්න ආයිමත් වැරදි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. මගේ මේ ආතුරයාව ජයග්‍රහණය කරලා දෙන්න කියලා මේ මහත්යා පැය ගාණක් කන්නලව් කරනවලු අර පුංචි දේවාලයක් ඉස්සරහට වෙලා. තේරෙනවද? නමුත් නෝනා ඒ පුංචි දෙවියන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. තේරෙනවද? ඒ පුංචි දෙවියාට කරන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් ලෝභ දේශ මොහයන් නිසා අපි දුර්වල වුණා නම් අපිට තේරෙනවා නම් අපි නිවැරදි වෙනවා කියලා ඒවා කියන්න ඕනේ සක්‍රයාටත් සතරවරන් දෙවියන්ටත් අරමුණු කරා මොකද ඒගොල්ලෝ තමයි මේ සියල්ලටම නායකත්වයේ දරන්නේ ස්වාමීන් වහන්ස ප්‍රඥාව නොමැතිකම මේ ජීවිත ගමනට බාධාවක් ආර්ය මාර්ගයේ ගමන් කිරීම තුළින් කෙනෙක්ගේ ප්‍රඥාව වැඩෙනවා නේද ස්වාමීන් වහන්ස ආර්ය මාර්ගය කියන්නේ ඕනා මේ ආරෂ්ඨාංගික මාර්ගයනේ ඉතින් ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙනකොට අනිවාර්යයෙන්ම සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනවා තේරෙනවද? සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් ධර්මයක් තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ආර සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ නිවනට පක්ෂ වෙන්නා වූ ධර්මයන් 37. තේරෙනවද? මේ නිවනට පක්ෂ වෙන්නා වූ ධර්මයන් 37න් එකක් තමයි ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද? එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙද්දී මේ සියලුම නිවනට පක්ෂ වෙන්නා වූ ධර්මයන් 37ම වැඩෙනවා නේද? තේරෙනවද? ඔය සතර ඍද්ධිපාද, සප්ත බොජ්ජංග, බල ධර්ම, ඉන්ද්‍රිය ධර්ම මේ සෑම කාරණයක්ම ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩීම තුලින් ශක්තිමත් වෙනවා. මොකද ආරෂ්ඨාංගික මාර්ගය මම ඊට ඉස්සෙල්ලා විස්තර කරලා දුන්නා. සම්මා දිට්ඨියෙන් පටන් ගත්තට පස්සේ සම්මා සති සම්මා සමාධිය කියන සකස් වෙනකොට නෝනා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් තමන් තුලින් වැඩි වෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් ගමන් කරන්න කියලා. එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත්ව ගමන් කරන්නේ ඇයි? ආරෂ්ඨාංගික මාර්ගය තමයි තෘෂ්ණාව හීන කරන්නා වූ ප්‍රහීන කරන්නා වූ මාර්ගය. තෘෂ්ණාව හීන කරන්න කුමක්ද තමන් තුලින් හීන වෙන්නේ? දුක. දුක හීන වෙනවා. දුක හීන වෙන්නේ තෘෂ්ණාව හීන වෙන ප්‍රමාණයට. තෘෂ්ණාව හීන වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන වෙලාවට. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආරෂ්ඨාංගික මාර්ගයේ තීරක බලවේගය තමයි සම්මා දිට්ඨිය නුන. තේරෙනවද? ඒ නිසා ප්‍රඥාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා සමාධිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි සම්මා දිට්ඨිය ගැනමයි කතා කරන්නේ. තේරෙනවද? සම්මා දිට්ඨියෙන් තොරව කවදාක්වත් නොනා ප්‍රඥාවක් සමාධියක් ගැන කතා කරලා අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සම්මා දිට්ඨිය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පෙරුවන් කෙරේ අචල සද්ධාව, කර්මය කර්මඵල විශ්වාසය, මෙරිලා නැවත හේතුඵල ධර්මයන් යන උපතක් තියෙනවා කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසය, දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය, ඕපපාතිකව සත්වයින් උපදිනවායි කියන විශ්වාසය, අතීතයේ රහතන් වහන්සේලා හිටියා කියන ඔන්න ඔය කාරණා හත සමන් පරිපූර්ණං ඒ කාරණා උත්සේ අනිවාර්ය මිතුරු මාර්ගාන් අංග අටාර තමන් ගමන් කරනවා.
ඉතින් ගමන් කිරීම ප්‍රමාණයට අපි තුල සද්ධාවත් සමාධියත් සීලයක් ප්‍රඥාවක් කියන කාරණේ වැඩේ. ඉතින් ඔතනම තමයි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩේ. නිවනට පක්ෂ වෙන්නා වූ සියලු ඔය ආරෂ්ඨාංගික මාර්ගය තුල සියල්ලම වැඩේ. අපි කරන්නා වූ ධර්මානුකූලව කරන්නා වූ අපි කිමු දැන් අපි දානයක් දෙනවා කියලා. ඒ දානයක් දෙද්දිත් නෝනා ඒ දානිය තුලින් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ම අපිට වඩා ගන්න පුළුවන්. අපි කියමු අපි අද ගිහිල්ලා සිල් සමාදන් වෙනවා කියලා. මේ සිල් සමාදන් වෙන දවස් පැය 8 තුල අපිට සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් වඩා ගන්න පුළුවන්. තේනවා? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම තමන් ආරෂ්ඨාංගික මාර්ගය ගමන් කරන ආකාරයෙන් රැකෙන ආකාරයෙන් මේ කටයුතු සිදු කළොත් නිරේතුරුව මේ තුලින් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සමහර දරුවන් අති දක්ෂයි. සමහර දරුවන්ට එහෙම ශක්තියක් හැකියාවක් නැහැ. එහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? දැන් කෙනෙකුට එහෙම දුර්වලතාවයන් තියෙනවා නම් නෝනේ ඒක දුර්වලතාවන තියෙන අකුසලයක් හේතුවෙන්. තේනවද? දැන් මම දන්න දරුවෙක් ඉන්නවා දැන් සමහර තාත්තලා ඉන්නවා තමන්ගේ දරුවන්ට උගන්වන්න නෝන අප්‍රමාණ දේසක් ගන්න. තේනවද? මාසෙකට දසදහස් ගණන් වියදම් කරනවා දරුවාට උගන්වන්නේ. පන්ති යවන්න එක එක දේවල් කරන් නමුත් එයා මාසේ අන්තිමට ඒ වියදම් කළා වූ දේ ගැන සතුටු වෙන්නේ නැහැ. මොකද ඊට අදාළ වේ දරුවා දිනුවක් ලැබලා නැහැ. නමුත් සමහර දරුවෝ ඉන්නවා නෝනා ඒගොල්ලන් උදේ පාන්දර 4ට ඇහැරවන්නේ අම්මා තාත්තා නෙමෙයි. තේන්නාද? ඒගොල්ලන්ම වෙලාව තියලා උදේ 4ට ඇහැරෙනවා. ඇහැරලා ඒගොල්ලන්ම පාඩම් කරලා ඒගොල්ලන්ම ඉස්කෝලේට ගිහිල්ලා අම්මා කිව්වොත් පුතේ අද විනෝදචාරිකාවක් යන්න තිනෝ අද ටියුෂන් පන්ති යන්න එපා කියලා ඒ දරුවා විනෝදචාරිකාව යන්නේ නැහැ. එයා ටියුෂන් පන්තියටයි යන්නේ. තේන්නාද? අම්මයි තාත්තයි යනවා දරුවව එක්කන් යන කතරගම් පෙරහැර බලන්න යන්නේ කියලා දරුවා කියන්නේ නැහැ මට පෙරහැර බලන්න යන්න බෑ මට ටියුෂන් පන්ති යන්න තියෙනවා. ඒකෝට ඒ වගේ අධ්‍යාපනය උදෙසා කැපවෙච්ච දරුවෝ ඉන්නවා නෝ. ඒ හිතා ගන්නත් එයාට කොතනකවත් අම්මා තාත්තා උපකාර කරන්නේ නැහැ. අම්මා තාත්තාට වඩා ගව් ගානක් ඉස්සරහා ඉඳන් තමයි ඒ දරුවා අධ්‍යාපනය තුල ඉතින් එන අපිට තේරෙනවා මේවා සංසාර අතීත සංස්කාරයන්ගේ හේතුන්මයි. තේනවා? අතීත සංස්කාරයන්ගේ හේතුන්මයි. එහෙනම් අධ්‍යාපනය දුර්වල වෙනවා කියන්නේ අතීත අකුසල් සංස්කාරයක්. ඒ නිසා යා නිරේතුරුවම ඒ දරුවා ආරෂ්ඨාංගික මාර්ගය තුල සද්ධාව තුල සීලය තුල දෙමාපියන්ට ගුරුවරුන්ට කීකරුභාවය තුල ඉන්නකොට මොකද වෙන්නේ? කුසල් පක්ෂය වැඩෙනවා. කුසල් පක්ෂය වැඩෙනකොට විපාකෙට එන්න තියෙන අකුසල් අඩු වෙනවා. දුර්වල වෙනවා. දුර්වල වෙලා කුසලයේ ශක්තිමත් වෙනකොට එයා අධ්‍යාපනයේ ඉස්සරහට ඒකයි එතන වෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. එයා කුසල් පක්ෂය තුල ඉහළට යනකොට නිරේතුරුවම මොකද වෙන්නේ? විපාකෙට එන්න තියෙන අකුසල් යටපත් වෙනවා. තේනවා? දැන් අධ්‍යාපනයේ දුර්වල දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ නිරේතුරුවම බෝධි වන්දනා සංඝ උපස්ථාන ඒ වගේ දේවල්ට යොමු කරන්නේ නෝනා ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ ක්‍රමානුකූලව දියුණුව ඇයි දියුණු වෙන්නේ? අර අකුසල් යට කරනවා. මොකද මේ කරන්න ආව කුසලේ විස. ඒක තමයි එතන තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. නැතු පන්සල් ගියා කියන කාරණෙන් අධ්‍යාපනය දියුණු වෙන්නේ නැහැ. ඒ ඉලක්කේ තියෙන්න ඕනේ මම මේ අකුසල් යටපත් කිරීමක් කරන්නේ මගේ ජීවිතේට අධ්‍යාපනයේ උදෙසා තියෙන ආව බාධක අකුසල් තියෙනවා නම් මේ කරන කුසල් ශක්තියෙන් ඒවා යටපත් වෙන්න කියලා දෙමාපියනුත් දක්ෂ වෙන්න චිත්තයක් ඇති කරගන්න. මොකද අධ්‍යාපනයේ දුර්වල දරුවෙ දෙමාපියන්ට ලැබෙන්නේ දෙමාපියන්ගේ අකුසලයක් නිසා. තේනවද? දැන් අතන අච්චර ලස්සන්ට ඉගෙන ගන්න දරුවා නිසා කිසිම දෙයක් ඉගෙන ගන්න නැති අම්මා තාත්තා ගොඩක් සතුටු වෙනවා. මොකද ඒ අම්මා තාත්තලා පොඩ්ඩක්වත් ඉගෙනගෙන නැහැ. නමුත් අම්මා තාත්තලාට ගව් ගානක් ඉස්සරෙන් අර දරුවා ඉගෙනගෙන යනකොට අර අම්මා තාත්තා අප්‍රමාණ. ඒක ඒගොල්ලන්ගේ කුසලයක්. සමහර අම්මලා තාත්තලා ඉන්නවා දරුවන්ට අප්‍රමාණ වෙහෙසුණක් දරුවා ඉගෙන ගන්න. ඒක දෙමාපියන්ගේ අකුසලයක්. ඒකන දරුවා විතරක් කුසල් කරලා ඔබ කරන්න බැහැ. ඒ නිසා දෙමාපියනුත් ඊට අදාළ කුසල් පක්ෂය වඩන්න. ඒවා වඩනකොට විසඳෙන්න තැනක් තියෙනවා නම් විසඳෙයි. විසඳෙන්නේ නැත්නම් ඒකත් හේතුඵල ධර්මයක් හැටියට දකින්න. කරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය එක්තරා රංගන ශිල්පියෙක් අපට යොමු කළ ප්‍රශ්නයක්. රංගනයේ උදෙසා චීවරය දැරීම ධර්මයට පටහැනිද එකඟද කියලා ස්වාමීන් වහන්සේ විමසනවා. මේවා නෝන ධර්මයට නම් කොහෙත්ම ගැළපීමක් නැහැ. එකඟ නැහැ. මොකද බුදුරජාන් වහන්සේගේ කාලයක ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා කරනකොට උන්වහන්සේ ඉදිරියට බුදුරජාන් වහන්සේ වඩිනවා. වැඩම කළා දෙන්නේ වැරදි කමටහනක්. දෙන්නේ වැරදි කමටහනක්. එතකොට මේ භික්ෂුව අඳුන ගන්නවා බුදුරජාණන් වහන්සේගේ වෙස්යෙන් ආවේ මාර්යාවයි කියලා. තේරුණාද? එතකොට එහෙමනම් යමෙක් බුදුරජාණන් වහන්සේගේ වෙස්යක් ගන්නවා නම් එහෙම නැත්නම් සංඝයා කියන වෙස්යක් ගන්නවා නම් ඒක මාර ධර්මයටයි කි දෙයක්ම. දැන් ওই తాවකාලික පැවිද්දක් කියලා දෙයක්ත් තියෙනවානේ. තේරුණාද? දැන් මේ తాවකාලික පැවිද්දේදී අපේ පින්තුල්ල ගොඩාක් කැමැත්තෙන් ගිහිල්ලා පැවිදි වෙන්නේ. තේනන් දැමුත් ඒ පැවිදි වෙන වෙලාවේ හිට බූගාලා ඊට පස්සේ චීවරේ දරාගෙන සතියක් දෙකක් තුනක් තමයි ඒ වගේ ඉඳලා ඒගොල්ලෝ ඒ සිවුරු ඇරලා එනවා. නමුත් එහෙම කරන කිසිම දෙයක් නෝනා මේ ශාසනයේ ගරුත්වයට නම් ගැලපෙන්නේ නැහැ. මොකද මේ ශාසනයේ මුල්ම තැන තමයි තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. තේනන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි වූ ශ්‍රද්ධාව. ඒතකොට සංඝයා කෙරෙහි යමෙකුට ශ්‍රද්ධාව සකස් වෙන්න නම්
එයා මේ උතුම් චීවරයේ තියෙන ගරුත්වය දකින්නවා. තේනවද? මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ පෙර වූ චීවරයයි අපි මේ දරන්නේ කියන කාරණේ දරනවා. එහෙනම් නෝනා ඒ චීවරය දැරිය යුත්තේ කාමයන් බිම තිබ්බා වූ ජීවිතයක් පමණයි. කාමයන් බිම තැබීම උදෙසා උත්සාහ ගන්නා ඒ මාර්ගයේ ගමන් කරන්නා වූ ජීවිතයක් පමණයි. ඉන් මෙහා පැවිදි උපසම්පදාවෙන් තොරව මේ චීවරය අපි දරනවා නම් ඒ දරන කෙනාට කවදාකවත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නම් සකස් කරගන්න බැහැ. මොකද ඒ తాවකාලික පැවිද්ද ලබන කෙනා මේ චීවරය දරාගෙන ඉන්නේ තව සති දෙකකින් ආයිමත් යා කාමයන් තුලට යන බලාපොරොත්තු වෙයි. එයා බිරිඳ ගෙදර තියලයි දරුවෝ ගෙදර තියලයි සම්පත් ගෙදර තියලයි යාන වාහන ගෙදර තියලයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ තවත් සති දෙකකින් කාමයන්ට යන්න බලාපොරොත්තුව තමයි එයා මේ චීවරය දරාගෙන. එනම් බලන්න ඒ දරා ගන්න මොහොතක් පහතා මහා සංඝරත්නය කියන අර්ථයට අපි බලවත් අභියෝගයක් එල්ල කරනවා. ඒ නිසා එහෙම කරන දේවල් අප්‍රමාණව තියෙනවා. ඒවා අපිට වළක්වන්න බෑ. ඒවා මාර ධර්ම සාසන අතුරුදහන් වෙන කාලවල ලඟ වෙනකොට දුර්වල වෙනකොට මෙවැනි දේවල් අප්‍රමාණව පැන නැගිලා එනවා. කරු ස්වාමීන් වහන්ස රෝගී තත්වයට පත්වුණු දරුවෙක් වෙනුවෙන් දෙමාපියන්ට තනි තනිවම පංචශීලය සුරකමින් ඒ දරුවා වෙනුවෙන් සත්‍යක්‍රියා කරන්න පුළුවන්ද? බෑ 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 එහෙම මඩ බයක්න් බෑ නෝනා. මොකද දැන් ඔය හුඟක් දැන් ගොඩාක් දැන් මිනිස්සේ අකුසල් කරන්න නෝනා ඒ අකුසල් වලට විපාක දෙන්න සුදුසු ලෝකයක් තමයි බිහි වෙන්නේ. තේරෙනවද? දැන් අපේ ළඟට හුඟක් දරුවෝ අරන් එනවා. ඒගොල්ල පුංචි කාලෙම හිතාගන්න බැරි ලෙඩ හිතාගන්න බැරි රෝග හිතාගන්න බැරි දුර්වලතාවයන් ඒ නිසා ඒ අම්මලා අප්‍රමාණ දුකටපත් වෙනවා. අප්‍රමාණ දුකටපත් වෙනවා ඒ අම්මලා. ඒ අම්මලා දැන් මගේ ළඟට එක දරුවෙක් එක්කන් ආවේ. ඒ දරුවට අවුරුදු 10ක් විතර ඇදී. ඒ දරුවා හරිම ලස්සන දරුවෙක්. හරිම ලස්සන දරුවෙක්. නමුත් දොස්තර මාතෘම කියන තව මාසයක් ඇතුළත මැරෙනවා කියලා. දැන් එයාගේ කන් ඇහිීමත් ක්‍රමානුකූලව අඩු වෙනවා. ඇස් පෙනීමත් ක්‍රමානුකූලව අඩු වෙනවා. හිතා ගන්න බෑ ඒ තරම් ලස්සන දරුවෙක්. ඒතකොට දැන් ඒ අම්මලා අඬ අඬ මට කියනවලු පුතේ මං කව දැන් අඬලා වැඩක් නැහැ. ඔබ ඔය දරුවා මව කුසට එන්න දරුවෙක් බලාපොරොත්තු වෙන්න මාසෙකට ඉස්සෙල්ලා ඔබ අම්මයි තාත්තයි පංචශීලයේ සමාදන් වෙලා අවුදුම වශයෙන් සතියකට සැරයක් හරි බෝධින්නාන්සේ ළඟට ගිහිල්ලා දන් දෙමින් පින්කම් කරමින් ඒ මුළු මාසයේ පුරාවටම නොනා තමන් තේවුනොත් තේවෙනවා කියන්නේ ඒකට සූදානම් වුණොත් අපිට යහපත් දරුවපතක් ලැබේවා කියලා නොනා කවදාකවත් ওই දරුවෝ ඔබේ කුසට එන්නේ නැහැ. ඔබේ කුසට එන්නේ නැහැ. ඔබලා ඒ දේ කරලා නැහැ. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. මොකද ඔබලාගේ අකුසලයට අදාළ වේ දරුවෝ කුසට ආවා. තේරෙනවද? ඒ නිසා මේ මොහොතේත් නොනා මේ දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල දෙවියන් බ්‍රහ්මයන් ඉන්නවා ඒ බ්‍රහ්ම ලෝකෙන් සුත වෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂණං දෙවියෙක් ඔබේ මව කුසට ගන්න බ්‍රහ්මයෙක් ඔබේ මව කුසට ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. දරුවෙක් බලාපොරොත්තු වෙන්න අවම වශයෙන් මාසයකටවත් ඉස්සෙල්ලා සිල්පද පහ හොඳින් සමාදන් වෙලා දිනපතා චිත්තයක් ඇති කරගෙන අපිට යහපත් ශක්තිමත් දරුවෙක් ලැබේවා කියන චිත්තය ඇති කරගෙන බෝධි පූජා තියමින් ඒ වගේ දන් දෙමින් ඒ මාසය තුල පෙවුනොත් අනිවාර්යයෙන්ම තමන්ගේ කුසට අර දිව්‍ය තලයකින් නැත්නම් බ්‍රහ්ම තලයකින් චුත වෙන්නා වූ දෙවියෙක් බ්‍රහ්මෙක් ලබා ගැනීම හැකියාව. නමුත් ඒක 100%ක් අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි මාර්ගය. දැන් කෙනෙකුට පුළුවන් නම් නිරතුරුවම මෛත්‍රී චිත්තයක් ගත කරමින් ඉන්න සිල්පද පහ සමාදන් වෙලා මුළු මාසයක් මෛත්‍රී චිත්තකින් අම්මයි තාත්තයි ජීවත් වෙලා අපේ මව් කුසට බ්‍රහ්ම තලයක ජීවත් වෙන බ්‍රහ්මෙක් මව් කුසට පිළිසිඳ ගනිත්වා කියලා දකින්න ඒක වැරදෙන්න විදියක් නැහැ. මොකද ඒවෙන් චුත වෙන අප්‍රමාණ දෙවිවරු බ්‍රහ්මවරු ඉන්නවා. ඒ නිසා හිතන්න ඕනේ නෝනා දරුවා අසනීප වුණාට පස්සේ කරන්න ඕනේ කාරණේ මොකද්ද කියලා නෙමෙයි. අසනීප නොවන දරුවෙක් ලබා ගන්නේ කොහොමද කියන කාරණේ අපි ඉස්සෙල්ලා හිතන්නේ. ඒ නිසා කෙනෙක් විවාහයට පත් වෙනවා නම් අපි නිරේතුරුවම ඉස්සෙල්ලාම හිතන්න ඕනේ මේ ජ්‍යොතිෂය ගැනවත් නස්සාස්ත්‍රය ගැනවත් මගුල් පොරු ගැනවත් හෝටල් ගැනවත් මගුල් සාරි ගැනවත් එහෙම නැත්නම් මේ වෙන වෙන දේවල් ගැනවත් නෙමෙයි. අපි ඇයි මේ විවාහ වෙන්නේ? අපේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණේ නේද? නමුත් වෙන දෙයක් නෙමෙයි. ඇයි කෙනෙක් විවාහයනේ කියන්නේකෝ? තමන්ගේ පරම්පරාව ඉස්සරහට ඕකනේ කියන්නේ නේද? පරම්පරාව ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණේ තුනයි විවාහ වෙන්නේ. නමුත් මේ ප්‍රධානම භූමිකාව ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ. පරම්පරාව ගෙනියනවා කියන භූමිකාව ගැන ඒගොල්ලෝ දශමයක්වත් හිතන්නේ නැහැ. හිතන්නේ මොනවද? මගුල් සාරි හොයන දේවල්, හැඩ වැඩ කරන දේවල්, අන්දන දේවල්, මගුල් ෆොටෝ, මගුල් ඕවා තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒවා කිසිම දෙයක් දැන් විවාහය කියන කාරණේට අදාළ නැහැ. ඒ කිසිම දෙයක් විවාහයට අදාළ නැහැ. ඒක උදේ කරලා හවසට ඔක්කොම ඉවරයි. මගුල් ගෙදරත් ඉවරයි, මගුල් මේසෙත් ඉවරයි, හෝටලෙත් ඉවරයි, කාර් එකත් ඉවරයි, ඔක්කොම අයින් කළා. නමුත් මේ අයින් කරන දේවල් උදෙසා මාස 3ක් පේවෙනවා. නමුත් ප්‍රධාන කාර්යයට පේවෙන්නේ නැහැ. නමුත් මේ නිකන් අනවශ්‍ය දේවල් වලට පේවීම නිසාම මොකද ඒගොල්ල තුල සිද්ධ වෙන්නේ? ලෝභ, ද්වේෂ, කොයි සොයිටෝඩාගයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බලන්න ඒ ලෝභ ද්වේෂ මෝහයන් නිසාත් මොකද ඒගොල්ල කරගනින්නේ? අර ප්‍රධානම අරමුණ පරම්පරාව ඉදිරියට ගෙනියනවායි කියන කාරණේට අර්ථයට පහරක් තමයි එතනොත් අපි ගසාගන්නේ.
එනිසා මුල්ම දේ වෙන්න ඕනේ ඇයි අපි විවාහ වෙන්නේ අපේ මේ પરම්පරාව කියන දේ ඉස්සරහට අරන් යන්න නම් යහපත් ශක්තිමත් දරුවෙක් ලබා ගන්න මගයි අපි මුලින්ම හිතන්නේ. එහෙම හිතන්න නම් අපි දක්ෂ වෙන්න ඕනේ විවාහයට මාසයක් හෝ තියලා නැත්නම් දරු සම්පතක් බලාපොරොත්තු වෙන මාසයක් හෝ තියලා හොඳින් ධර්මයේ තුල පේවිලා ශක්තිමත් දිව්‍ය තලයක බ්‍රහ්ම තලයක හිං චුත වෙන්නා වූ දෙවියෙක් බ්‍රහ්මෙක් අපේ දරුවා හැටියට ලබා ගන්න අපි කල්පනා කරන්න ඕනේ. මෙහා නෝනා අසනීපුණාට පස්සේ හොඳකරණේව නම් ඉතර ලේසි. මොකද ඊට අදාළ මෞකසට එයා බැහැලා තියෙනවා. තේනවා? ඊට අදාළ මෞකසට බැස්සට පස්සේ අසනීප ලේස පොදු කරන්න ලේසි වෙන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් මේක තව තවත් අකුසලයක් කරන්න. මොකද අකුසලයක් විපාක දෙන්නේ තව අකුසල් කරලා දෙන්න. තේනවා? දැන් එවැනි රෝගී දරුවෙක් එන්නේ ඇයි? අම්මා තාත්තාගේත් අකුසලයක් දරුවාගේ අකුසල. එතකොට මේ තුන්දෙනාගේම අකුසලයේ ක්‍රියාත්මක වෙනකොට මේ තුන්දෙනා නැවත නැවතත් අකුසල් කරයි යන්නේ. අකුසල් කරයි යන්නේ. එතකොට මෙන්න මේ කාරණේ තේරුම් ගන්න. මෙන්න මේ නැවත නැවත අකුසල් කරා යන එක වළක්ව ගන්න පුළුවන් අපි නැවත නැවත පින්දහම් කිරීම. එතකොට නැවත නැවත අකුසල් කරා යන එක වළක්ව ගන්න පින්දහම් කිරීම වගේ කරනකොටම අතීත අකුසල් විපාකෙන් යට කරන්න පුළුවන්. ජීවිතේ බොහෝ අහඹ සිදුවීම් වලට අපි මුණ ගැහෙනවා. ඒ අහඹ සිදුවීම් අපේ ජීවිතවලට ආශ්චර්යයන් එක් කරන අවස්ථා තියෙනවා. දුක්බර අවස්ථාත් නැත්තේ නොවේ. ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ සිරස FM පන්සිල් මළුවට ආශ්‍රයයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නැවත නැවත මෙනෙහි කරමින් උන්වහන්සේගේ ධර්මය ජීවිතේ එකම ශක්තිය බවට පත් කරගනිමින් ඒ සත්‍ය මාර්ගයේ යන්නට උත්සාහ දරන ඔබ වහන්සේට අපි දෙදන නමා නලලත බිම තබා නමස්කාර කරනවා. කුරා කුහුඹුවෙකුගෙන්වත් ඔබ වහන්සේට කිසිදු හිංසාවක් කරදරයක් නොවේවා.